नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवतो अरहतो असमधुर ऐति मागे भाग्यवत बुद्धपियाणन् वहन्सेट नमस्कार वेवा। අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 29 වැනි කන්හ ජාතක දේශනාව යතෝ යතෝ ගරු ධූරං යතෝ ගම්භීර වත්තනි තදස්සු තන්හං යුඤ්ජන්ති සාස්තුතං වහතේ දුරන්ති යම් යම් තැනක මහත් බර ඉසිලීමක් වේද යම් යම් තැනක විසම මගක් වේද එහිදී කන්හෙවත් කාලක යොදයි ඔහු ඒ බර උසුලයි මේ සිත කියන්නේ නිරන්තරයෙන්ම ගුණයට වඩා අගුණයට බර වෙන දෙයක්. මේ ජීවිතයේදී අපට උපකාර කරන උපකාරින් බොහෝ දෙනෙක් සිටිනවා. නමුත් මේ චපල සිත බොහෝ විට බර වෙන්නේ ඒ අයට උපකාර කරන්නට වඩා ඒ කළ උපකාර අමතක කර දමන්නට. කෙලෙහි ගුණය කියන්නේ මේ බුද්ධ ශාසනයෙහි උතුම්ම දෙයක්. බුදු පියාණන් වහන්සේ තමන්ට උපකාර කරපු ඒ බෝධි වෘක්ෂයට සද්දිනකින්ම නෙත් පූජා කරානේ. එවන් උතුම්ම බුද්ධ ශාසනයක බුදු පියාණන් වහන්සේ තමයි අප වෙනුවෙන් වැඩියෙන්ම දුක් විඳේ. අප්‍රමාණව දුක් විඳේ. උන්වහන්සේ වෙනුවෙන් යම් කිසි කෙනෙක් කෙලෙහි ගුණ සලකනවා නම් ඒ තමයි මේ සලකන කෙලෙහි ගුණ අතර උතුම්ම කෙලෙහි ගුණ සැලකීම. මොකද්ද පින්වත්නි මේ බුදු පියාණන් වහන්සේට කෙලෙහි ගුණ සලකනවා කියන්නේ? කෙලෙහි ගුණ එහෙම නැත්තම් කරපු දේවල් වලට උපකාර කරනවා කියන එකෙහි සැබෑ අනුව බලනකොට බුදු පියාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ අපි ධර්මානුධර්ම ප්‍රතිපන්න භාවයේ හැසිරෙන බව. වෙන කිසිම දෙයක් බුදු පියාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ නැහැනේ. උන්වහන්සේ බලාපොරොත්තු වුණේ උන්වහන්සේ විසින් මේ දේශනා කරපු දහම අහලා ඒ අනුව අපේ ජීවිත හැඩගස්වාගෙන අමා මහ නිවනින් නිවී යන එක තමයි උන්වහන්සේගේ එකම බලාපොරොත්තුව. මේ මොහොතේදී සද්ධර්ම ශ්‍රවණය කරලා අපේ ජීවිතයට බණපද එකතු කරගෙන ජීවිතය සකස් කරගන්න අපි උත්සාහ කරන්නේ. මේ විදිහට කටයුතු කරන එක තමයි පින්වත්නි බුදු පියාණන් වහන්සේට කෙලෙහි ගුණ සලකනවා නම් සලකනවා කියලා කියන්න පුළුවන් වන්නේ. ඒ සඳහා මේ මොහොතේ යොමු වෙන තරම් වාසනාවන්ත චිත්තසංතානයක් ඇති පින්වත්නි අපි දැන් ගාථාවක් හා අර්ථයක් ශ්‍රවණය කරා. ඒ අති උතුම් 550 ජාතක පොත් වහන්සේගේ 29 වෙනි ජාතක කතාවට අදාළයි. ඒ ජාතක කතාව තමයි කන්හ ජාතකය. මේට අදාළ අතීත කතාව වර්තමාන කතාව දැනගන්නට මත්තෙන් මේ ගාථාවෙහි වචනාර්ථයත් අපි දැනගනිමු. ඉන් පසුව මෙහි අතීත වර්තමාන කතා ශ්‍රවණය කරලා අපේ ආධ්‍යාත්මික දියුණුවට උපකාරී වෙන ඒ උතුම් කතාපුවත් දෙක රසවත් කතාපුවත් දෙකත් අපි ශ්‍රවණය කරමු. පින්වත්නි යතෝ යතෝ ගරු ධූරං කියලා ප්‍රකාශ වුණා. එයින් කියුනේ යතෝ යතෝ ගරු ධූරං කියන්නේ යම් තැනක මහත් බරක් උසලන්න තියෙනවනේ. යතෝ ගම්භීර වත්තති අනිත් ගොන්නුන්ට ඔසවන්න බැරි. මෙතන වත්තනේ කියලා කියන්නේ මාර්ගයට නමක්. යම් තැනක දියහා මඩ වැඩි බව නිසා කැඩී ගියේ බිඳී ගියේ ඉවුරු ඇති බවක් තියෙනවා නම් ඒ මාර්ගයේ සම නැහැනේ. අන්න ඒ වගේ තැන්වලින් තමයි මේ ඔසවන්න කියලා සමත් වෙනවා කියලා ප්‍රකාශ කරන්නේ. තදස්සු කන්නම් යොන් ජාන්තිය.
ඉතින් ඒ වගේ තැන්වලින් කරත්තයක් උස්සන්න ඕන නම් ඒ සඳහා මේ කන්න කියන උසඹය යොදන්න. කන්න කියන ගොනුන් යොදන්න කියන අර්ථයයි තියෙන්නේ. ස්වාසුතං වහතේ දුරං. ඒ කන්න කියන ගොරා මේක උස්සලන්න සමත්. පින්වතුනි මේ ගාථාවේ වචනාර්ථවල ඒ තේරුම් දැනගන්නකොට අපට ආසාවක් උපදිනවා, අපට සැකයක් උපදිනවා කවුද මේ කියන දැනගන්න. ඉතින් ඒ සඳහා දැන් අපි යොමුෙමු මෙහි වර්තමාන කතාව විමසා බලනකොට මහා කාරුණික අපගේ බුදු පියාණන් වහන්සේ ගණ්ඩබ්බෘක්ෂ මූලයේදී යමා මහා පෙළහැර පාලා තවතිසා දෙවලුවට වැඩලා අභිධර්මයේ දේශනා කරලා මහා පවාරණය පිණිස ඒ සංකාස දොරින් මේලොවට වැඩම කරාට පස්සේ මහත් පිරිස් පිරිවරාගෙන ජේතවනාරාමයට පැමිණෙනවා. පින්වතුනි මේ යමා මහා පෙළහැර ආදී ඒ දේවල් පිළිබඳ ඒ විස්තරය 13 වෙනි නිපාතේ, කියන්නේ මේ ජාතක පොත් වහන්සේගේ 13 වෙනි නිපාතයේ සරඹමිග ජාතක දේශනාවෙන් දැක් ගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි මෙහිදී වැඩියක් ඒ සඳහා යොමු වෙතුවන්නේ නැහැ. මේ විදිහට බුදු පියාණන් වහන්සේ දෙව්රම් මෙහෙරට වැඩියට පස්සේ භික්ෂූන් වහන්සේලා කතා වෙනවා, අනේ මේ භාග්‍යවත් බුදුපුරුණම් නැත්තම් බුදු පියාණන් වහන්සේලා නම් අසම දෝරයි, අනිත් අයට දරන්න බැරි බරක් දරන්නේ. ඒ බුද්ධත්වයේ වගේ එවැනි උතුම් බලයන්ගෙන් දුරයක් වෙන කෙනෙක්ට නම් දරන්න බෑ. ෂට් ශාස්ත්‍රෝල් කියලා ඒ කාලේ තමන් බුදු බවට කියාගත්ත 6 දෙනෙක් හිටියා. මේ අය කලින් කිව්වා බුදු පියාණන් වහන්සේ එක පාතිහාරයක් පානව නම් අපි දෙකක් පානවා. මෙහෙම ප්‍රකාශ කරත් මේ දෙකක් පානවා කියලා ප්‍රකාශ කරත් ඔවුන් එක ප්‍රාතිහාරයක්වත් පෑවේ නැහැ. අහෝ මේ බුදු පියාණන් වහන්සේලාගේ ගුණ නම් අනන්තයි අප්‍රමාණයි කියලා කතා වෙමින් ඉන්න වෙලාවේ බුදු පියාණන් වහන්සේ සිංහරාජයෙක් වගේ දම්සභා මණ්ඩලයට වැඩම කරලා විසිතුරු කරපු ආසනේ හිරු මඩල වගේ බබලමින් ඉන්න වෙලාවේ බුදු පියාණන් වහන්සේ දැනගන්නවා විමසලා මේ භික්ෂූන් වහන්සේගෙන් ඒ මොහොතේදී කරමින් සිටිය කතාව. බුදු පියාණන් වහන්සේ ඒ අහලා මේ විදිහට ප්‍රකාශ කරනවා, මහණෙනි මම කොහොමත් අසම දෝරයි, බුදු බවට පත් වෙලා අසම දෝර බව පුදුමයක් නෙවෙයි. මම ඉස්සර කාලේ ත්‍රිසං ආත්ම භාවයේ ඉන්නකොට පවා අසම දෝරයි, අනිත් අයට උසලන්න බැරි බරක් දරුවා කියලා මතක් කරාම මේ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම් පරිදි බුදු පියාණන් වහන්සේ මෙහි අතීත කතාව දේශනා කරනවා. ඉස්සර කාලේ පින්වත්නි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය කරන කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ ගව යෝනියේ ඉපදුනා. මේ බෝධිසත්වයන් වහන්සේ ගව යෝනියේ ඉපදුනේ සාමාන්‍ය ගවයෙක් වශයෙන් නෙමෙයි, අජානීය ගවයෙක් වශයෙන්. අජානීය ගවයෝ, අජානීය සත්වයෝ කියලා කියන්නේ බොහොම ශක්ති සම්පන්න, සිරුරෙනුත් බොහොම විශාල, ඊටතරා නුවණින් බොහොම විශාල සත්ත්ව පිරිසක්. තමන්ව පාලනය කරන හිමිකරු වගේ අදහස කැමැත්ත දැනගන්න පුළුවන් සත්ත්ව පිරිසක්. ඉතින් මේ ගවයා අයිති, මේ පුංචි ගව පැටියා අයිති පිරිස දවසක් ගමනක් යද්දී එක් නිවසක නවාතැන් ගන්නවා. ඒ නිවස එක් මහලු කාන්තාවකට තමයි අයිති. උදෑසන මේ පිරිස පිටත් වෙලා යන්න හදනකොට ඒ මහලු කාන්තාව මේ පිරිසගෙන් බලාපොරොත්තු වෙන්නේ මුදලක් නෙමෙයි. මේ මහලු කාන්තාව කැමති වෙන්නේ මේ ගව පැටියට. ඉතින් මේ ගව පැටියා මේ කාන්තාවට දීපු පිරිස යන්න යනවා. මහලු කාන්තාවත් ඒ ගව පැටියාව පුතෙක්ට වගේ සලකමින් බලා ගන්නවා. මේ ගවයත් කාලය සමග විශාල ගවයෙක් බවට පත් වෙනවා. දැන් බොහොම තරුණ වයසේ ඉන්නේ. බොහොම සීලාචාර සම්පන්නයි. ගවයේගේ සීලය කියලා කියන්නේ පින්වත්නි කාටවත් කරදරයක් නොකර ඒ අවිහිංසකව කාලය ගත කරන එකනේ. ඒක මේ බෝධිසත්වයන් වහන්සේට හොඳින් තිබුණා. මේ බෝසත් ගවයා කිසි කෙනෙක්ට කරදර නැහැ, හරි අහිංසකයි. ගම්මැසි දරුවෝ සෙල්ලමට මේ ගවයාගේ අංවල එල්ලෙනවා, පිටේ නගිනවා. ඒ කිසි කෙනෙක්ට මේ ගවයා හානියක් නම් කරන්නේ නැහැ. මේ විදිහට කාලය ගත කරද්දී දවසක් මේ බෝසතාණන් වහන්සේ, එහෙම නැත්නම් මේ බෝධිසත්ව ගවයා කල්පනා කරනවා, අනේ මගේ මෑණියෝ, මාව මේ පුතෙක් වගේ බලාගත් මෑණියෝ දුප්පත්. ඒ දුප්පත් මෑණියන්ට මං විසින් යම් කිසි උපකාරයක් කරන්න ඕනේ.
කුලියක් කරලා ධනයක් උපයලා දෙන්න ඕනේ කියලා කල්පනා කරනවා. එහෙම කල්පනා කරමින් ඉන්න කාලේ දවසක් තමන්ගේ ඒ යහළු ගවයන් සමග නාන්න ඒ දිය තියෙන ස්ථානෙට යනවා. ඔය වෙලාවේ ඔය දිය තියෙන ස්ථානේ ඔය ප්‍රදේශයෙන් ගියපු 500ක් වූ කරත්ත හිර වෙලා තියෙනවා. මේ වතුර ඇටල හොදන් ගිහිල්ලා පාර කැඩිලා එයින් එතර වෙන්න බැරුව කරත්ත 500ක් ගල් 500ක් දැන් නවත්තලා තියෙනවා. මේවා ඉදිරියට අදින්න බෑ. ඒ කරත්ත වලට අදාළ ඒ ගවයන් දෙන්න බගින් යොදලා ඇද්දත් මේ කාටවත් මේ කරත්ත ඇදගන්න බෑ. එක ගැලක්වත් ඇදගන්න බෑ. මේ මොහොතේදී අපේ බෝධිසත්ව ගවයානෝ අර පැන් තියෙන තැනට යනවා කියලා සඳහන් කරා. මේ ගැලට අදාළ නායකතුමා එහි සාතු නායකතුමා ගවයන්ගේ ශාස්ත්‍රය දන්න කෙනෙක්. අජානීය ගවයෝ කියන්නේ කවුද? මේ ආදී ගවයන් පිළිබඳ හොඳට විස්තර දන්න කෙනෙක්. ඔවුන්ගේ අදහස් පිළිබඳ දන්න කෙනෙක්. මේ සාතු නායකයා බලනවා මේ ගවයන් පිරිසතර අජානීය ගවයෙක්වත් ඉන්නවද කියලා. සැබෑම වූ වාසනාවන්ත අපේ බෝධිසත්වයන් වහන්සේව දකිනවා. එහෙම දැකලා කියනවා මේ ගවයාට පුළුවන් මේ ගැල් ටික අදින්න. එනිසා ඒ ගවයාට ප්‍රකාශ කරනවා මම ඔබේ හිමිකරුවන්ට මුදල් දෙන්නම් ඔබ මේ කරත්ත ටික ඇදලා දෙන්න කියලා. අවට සිටින අය කියනවා මේ ගවයාට හිමිකරුවෝ නැහැ. ඔබ මේ ගවයාව බඳලා වැඩ ගන්න. මේ සාස්තු නායකයත් පින්වත්නි ඒ නාශලණුවක් දාලා මේ ගවයා බඳලා වැඩට ගන්න හදනවා. නමුත් මේ බෝධිසත්ව ගවයා හොලවන්නවත් බැරි වෙනවා. ඒ මොහොතේදී මේ සාස්තු නායකතුමා තීරුම් ගන්නවා මොහු මේන් බලාපොරොත්තු වෙන්නේ කුලියක්. හොඳයි මම මේක කරත්තයට රන් කහවණු දෙක බැගින් රන් කහවණු 1000ක් ඔබට දෙන්නම්. හැබැයි ඔබ මේ කරත්ත ටික ඇදලා දෙන්න ඕනේ කියලා ප්‍රකාශ කරාම බෝධිසත්ව ගවයා එකපාරින්ම නොනවත්වාම මේ ගල් 500ම ඇදලා දෙනවා. අවසානයේදී මේන් සතුටටපත් වෙච්ච සාත්තු නායකතුමා කහවණු 500ක් මල්ලකට දාලා මේ ගවයාගේ ගෙලෙහි එල්ලනවා. ගවයා මොහු කරේ වංචාවක් කියලා දැනගෙන එතනින් යන්නේත් නැහැ. ඒ කරත්ත 500ට යන්න පුළුවන් විදියට මාර්ගෙන් ඉවත් වෙන්නෙත් නැහැ. මඟ අවරවාගෙන ඉන්නවා. කාටවත් මොහු ඉවත් කරන්න බැරි වෙනවා. සාත්තු නායකතුමා තේරුම් ගන්නවා මගේ වංචාව මම තේරුම් ගත්තා. මම කලින් එක කරත්තයට දෙක බැගින් රන් කහවණු 1000ක් දෙන්නම් කියලා 500ක් නෙදුන්නේ. මං ඉතුරු 500ක් දෙන්න ඕනේ කියලා කල්පනා කරලා ඉතුරු 500ක් දෙනවා. ඉන්පසු මේ ගවයා කාගේවත් අනකිරීමක් නැතුව තමන්ගේ මෑණියන් වෙත යනවා. වෙනදා වගේ ළඟට එන ළමයි පොඩ්ඩක් එදා ළඟට එන්න දෙන්න නැතුව දියාගෙන ඒ අය පොඩ්ඩක් බය කරලා ඉරවලා තමන්ගේ මෑණියන් ළඟට යනවා. මෑණියෝ බලනවා අද වෙනදා වගේ නෙමෙයි. මාගේ පුතා බොහොම මහන්සි පාටයි. ඇස් රත් වෙලා බෙල්ලේ මල්ලවල් තියෙනවා. මොකද්ද මේ කියලා අවට ඉන්න ළමයන්ගෙන් ඇහුවාම ළමයි ප්‍රකාශ කරනවා ඔබේ පුතා ඔබ වෙනුවෙන් අද කුලියක් කරලා කියලා. මේ සම්පූර්ණ සිද්ධිය ඇහුවායින් පස්සේ මේ මෑණිය ගොඩාක් දුකටපත් වෙලා ඒ වගේම සතුටක් තියෙනවා. සතුටට හේතුව නම් වෙන දෙයක් නෙවෙයි තමන්ගේ ගවයා කොයිතරම් ගුණ සම්පන්න ගවයෙක්ද කියලා මේ මෑණියන්ට ඉතා හොඳින් වැටහෙන එක තමයි මේ සතුටට හේතුව. බොහොම දුකින් ප්‍රකාශ කරනවා අනේ මගේ පුතේ මම ඔබ හැදුවේ කිසිම කුලියක් ලබා ගන්න අදහසින් නෙමෙයි. මේ විදිහට ඔබ දුක් විඳින්න ඕනේ නැහැ කියලා ගවයාව උණු වතුරෙන් නාවලා ඇඟේ තෙල් ගාලා මේ ගවයාට හොඳින් සාත්තු කරනවා. මේ දෙන්නත් මේ විදිහට කාලය ගත කරමින් කම්මෝ පරිද්දෙන් ඒ තමන් අරන් ආවෝ ආවස පරිද්දෙන් ජීවත් වෙලා මියනවා. අපගේ මහා ශාන්තනායක ලෞතර බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්ධි ගලපලා දේශනා කරනවා. ඒ කාලයේ ඒ මහලි කාන්තාව නම් දැන් උත්පලවන්නා මෙහෙණින් වහන්සේ. ඒ සමයෙහි කාලක නම් ගුණාවල ඉපදුනේ. ඒ කියන්නේ මේ මහලි කාන්තාව අපේ බෝධිසත්ව ගුණ බොහොම කළු වර්ණ නිසා කළු පාට නිසා කාලක කියලා නම තිබ්බේ. ඒ කාලක කියන ගුණාවල ඉපදුනේ බෝධිසත්ව එහෙම නැත්නම් දැන් මේ බුදු බවට පත් වෙලා ඉන්න මම තමයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක කතාව අවසන් කරනවා. පින්වතුනි බලන්න බොහොම හොඳ ආදර්ශ ගන්න පුළුවන් බොහොම හොඳ වටින
ලස්සන ජාතක දේශනාවක්. අපගේ බුදු පියාණන් වහන්සේ කොයිතරම් පාරමී තියනවද? කොයිතරම් පිරිසුදු හිතකින් කාලය ගත කරාද? ගවයෙක් විලාප කරා තමන්ට පිහිට වෙන, තමන්ට උපකාර කරන මෑණියන්ට පිහිට වෙන්න ඕනේ කියලා හිතෙන්න තරම්. අජානීය ගවයෙක් කියන්නේ අනිත් අයගේ හිත දැනගන්න පුළුවන් අය තමයි. නමුත් මේ විදිහට තමන්ට උපකාරී වූ කෙනාට කුලියක් කරලා හම්බ කරලා උපකාර කරන්න ඕනේ කියලා හිතන තරමට මේ ගවයා බොහොම ගුණ සම්පන්න වුණා. ඒක තමයි පින්වත්නි බෝධිසත්වයන් වහන්සේලාගේ ලක්ෂණය. බෝධිසත්වයන් වහන්සේලා කොතන හිටියත් කොතන ඉපදුනත් ඒ තමාගේ ගුණ සම්පත්තිය මතු කරගන්නවා. ගුණ සම්පත්තියෙන් යුතුව ලෝකේ ජීවත් වෙනවා. එවන් වූ උතුම් වූ චරිතයක් තමයි අපගේ බුදු පියාණන් වහන්සේට ගව යෝනියේදී පවා තිබුණේ. ගව යෝනියේදී පවා ඒ තරම් ගුණ සම්පන්න වූ, ඒ තරම් වූ මහත් කරුණාවෙන් යුක්ත වූ, කෙලෙහි ගුණ සැලකීමෙන් යුක්ත වූ උතුම් වූ චරිතයක් ඇති කෙනෙක් තමයි අපගේ බුදු පියාණන් වහන්සේ. එවන් වූ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ එවන් වූ නික්ලේශී හෘදයෙන් නැගෙන්නා වූ මෛත්‍රී කරුණාවෙන් මුවින් නික්මෙන්නා වූ මේ ශ්‍රී සද්ධර්මය අපි ශ්‍රවණය කරා නේද, ශ්‍රවණය කරන්න අපට ලැබුණ නේද කියන මහා සතුටකින් යුතුව